හයිබෝන් කියලා පිළිගන්නවා යාළුව හැමෝම. ඉතින් මම අද ඇවිල්ලා තියෙන්නේ මුළු ලෝකයම කලබලලා ඉන්න WhatsApp එකට මොකද උනේ කියලා කතා කරන්න. ඉතින් මේකට මොකද ඇත්තටම වෙලා තියෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන ඩීටේල්ස් වෙන අයට යනවාද? ඉතින් අපි මේකට මොකද කරන්න ඕනේ? ඉතින් අපි මේක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයාලගේ ෆෝන් එකට කියන්නේ ඔයාලගේ ෆෝන් එකෙන් WhatsApp එක ඕපන් කරාම ඔයාලට දැනටමත් ඇවිල්ලා ඇති නැත්නම් ඔයාලට ඉන්න ඇති ප්‍රයිවසි පොලිසි වගේම ටර්ම්ස් කන්ඩිෂන් අප්ඩේට් එක. ඉතින් මේක දැනටමත් ඔයාලට ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් ඉදිරි දින කිහිපයේදී ඔයාලගේ ෆෝන් එකට එනවා. ඉතින් මේ අප්ඩේට් එක නිසා තමයි ගොඩක් අය කලබල වෙලා තියෙන්නේ. මොකද මේකෙදි එයාලා කියන විදිහට මේක එවලා තියෙන්නේ WhatsApp එක ඔයාලා ගැන දන්න privacy details මේ වෙද්දී Facebook related apps සහ third party services සමග හුවමාරු වෙනවා කියන එක. ඉතින් මේක ඔයාලා agree කරොත් තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. ඉතින් කෙටියෙන්ම කිව්වොත් මේ කියන්නේ WhatsApp එක හරහා ඔයාලගේ ඔයාලා කරන දේවල්, ඒ කියන්නේ ඔයාලා WhatsApp එකේ chat කරන දේවල්, ඒ වගේ දේවල් Facebook related වෙන third party app Apple services එක හුවමාරු වෙනවා කියන එක. ඉතින් ඒ කියන්නේ යාලට ඒවා බලන්න පුළුවන් කියන එක. ඔයාලා දැකලා ඇති අපි මොන හරි දෙයකට register වෙද්දී agree කරන්න එකක් එනවා. ඒ කියන්නේ agreement එකක් එනවා. ඉතින් අපි නම් ගොඩක් වෙලාවට ඒක කියවන්න නැත්නම් ඔහේ agree කරලා අපේ වැඩේ කරගන්නවා. ඒත් සාමාන්‍ය පිටරට අය කියන්නේ තමන්ගේ ප්‍රයිවසිය ගැන ගොඩක් හිතන අය මේ විදිහට කරන්නේ. මොකද යාලා මේක හොඳට කියවලා යාලා බලනවා මොකද්ද මේ වෙන්නේ, අපේ මොනවාගේ ඩීටේල්ස් ද යාලත් එක්ක ෂෙයා වෙන්නේ, ඉතින් මේ වගේ ඩීටේල්ස් ෂෙයා වුණාට අවුලක් නැද්ද කියලා බලලා තමයි යාලා ඇග්‍රි කරන්නේ. ඉතින් මේකෙදිත් ඒ වගේ තමයි ඔයාලට සිද්ධ වෙනවා. මේ ඇග්‍රිමන්ට් එක ඇග්‍රි කරන්න ඇග්‍රි කරොත් ඒ විදිහේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා ඇති ලංකාවේ අපි නම් ගොඩක් වෙලාවට crack app ඒ වගේ third party apps වගේ දේවල් ගොඩක් ඒවා යූස් කරනවා. කියන්නේ අපිට ලොකු අපේ privacy එක ගැන අපිච්ච ලොකුවට හිතන්නේ නැහැ නේද? ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. අපි ඔක්සිජන් එක buy කරනවා. ඉතින් නමුත් මම කිව්ව විදිහට පිට රට අය ගොඩක් මේක ගැන හිතනවා. සමහරට ලංකාවේ තින්න පුළුවන් ඒ වගේ ගොඩක් තමන්ගේ privacy එක ගැන හිතන අය. ඉතින් එහෙම අයට මේක සාමාන්‍යයෙන් ප්‍රශ්නයක්. මේකට මොකද කරන්න කියලා ඉතින් ගොඩක් අය දැන් මේ වෙද්දී එයාලගේ සෝෂල් මීඩියාස් වල එයාලා අදහස් පළ කරලා තියෙනවා. අපි WhatsApp එක අයින් කරලා වෙනත් app එකක් use කරන්න පුරුදු වෙමු කියලා ගොඩක් අය දැන් WhatsApp එක delete කරලා Telegram වගේ app use කරන්නත් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඉතින් අනාගතේ නිර්මාතෘවරයා, ඒ කියන්නේ දැන් මේ ළඟදී ලෝකෙන් බලවතා වුණ පුද්ගලයා Elon Musk මේ වෙද්දී සෝෂල් මීඩියා වල යත් අදහස් පළ කරලා තියෙනවා. WhatsApp එක අයින් කරලා වෙනත් app එකකට යමු කියන අදහස දීලා එයත් සමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා කියලා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් පොදුවේ සාමාන්‍ය වශයෙන් WhatsApp ඔයාලා ගැන දන්න දේවල්, ඒ කියන්නේ මම ඉස්සර කිව්වා වගේ ඔයාලා ගැන දන්න normal details අපි බලුවොත් phone model එක, ඒ වගේම OS එක, battery status එක, signal ප්‍රමාණය, ඒ වගේම ඉන්න time zone එක, IP address එක, ඔයාලා WhatsApp use කරන දවල්ටද උදේටද නැත්නම් රාත්‍රියටද දවසේ පැය කොච්චරක් WhatsApp එක යූස් කරනවද, WhatsApp හරහා payment සිද්ධ වෙලා තියෙනවද, WhatsApp status දාන්නේ කොහොමද, ඔයාලගේ groups මොනවද, profile picture එක කොහොමද, about info එක, මේ වගේ දේවල් පොදුවේ WhatsApp එක අපි ගැන දන්න details තමයි මේ. ඉතින් දැනට නම් WhatsApp එක කියලා තියෙන ඔයාලා කාට හරි personal message එකක් දැම්ම මේක WhatsApp ආයතනය අයවත් දකින්නේ නැහැ. මොකද මේක යාර personal යාදාලා පුද්ගලයාට ගියා යන්නේ encrypt වෙලා. ඉතින් යාර ගියාට පස්සේ තමයි මේ message එක දකින්නේ. ඉතින් මේක අපි දන්නේ නැහැ මේක ඇත්තද කියලා. මොකද මේක open source anyway. ඉතින් සමහර විට මම ඉස්සරහට කියන දේවල් වලින් ඔයාලට හිතෙයි මේක ඇත්තක්ද නැත්තම් බොරුවක්ද කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති දැන් WhatsApp එක Instagram එක දෙකම අයිති Facebook ආයතනයට. ඉතින් මෙයාලා මේ privacy policies වලින් නැත්තම් terms condition වලින් කියලා දෙන්නේ ඔයාලා පෙබරවාරි 8 වෙනිදාට කලින් අනිවාර්යෙන් මේ agreement එක
ඇක්සෙප් කරන්න ඕන කියලා නැත්නම් ඔයාලව WhatsApp එකෙන් බෑන් කරනවා කියලා තමයි අර කියන්නේ. ඒ කියන්නේ ඔයාලට ආයි WhatsApp එක යූස් කරන්න වෙන්නේ නැහැ කියලා තමයි අර කියන්නේ නම් එකින්. ඉතින් මේ නිසා තමයි ගොඩක් අය කලබල වෙලා තියෙන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා. ඉතින් මෙයාලා මේකට අදහස් දක්වන්නේ නම් WhatsApp එකේ ගොඩක් යූස් වෙන්නේ නැති account එකක් නත් ඇල්ලලා දාපු account ඒ වගේ fake account සහ fake messages share වෙනවා. ඒ කියන්නේ bot message වගේ. ඉතින් මේ දේවල් නිසා ඒ ඔක්කොම ඉවත් වෙලා original users ලා විතරක් WhatsApp එකේ ඉතුරු වෙන්න කරන වැඩක් කියලා තමයි මෙයාලා කියන්නේ. නමුත් මෙයාලගේ මුදල් ලිපේ ආරමුණකුත් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔයාලා දන්න ඇඩ්වර්ටයිස්මන්ට් එක කියන්නේ යාලා ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මුදල් ලැබීමක් අනිවාර්යෙන් කරනවා. ඉතින් මේ ඇඩ් පෙන්නන්නේ මෙහෙම ඔයාලා චෙක් කරන දේවල් වලට අදාළ ඒවට සමාන ඇඩ් තමයි ඔයාලට පෙන්නන්නේ. එතකොට ඒ ඇඩ් ඔයාලා බලනකොට යාලට යම් කිසි ගාණක් මුදලක් ඒ අදාළ ඇඩ් IT කම්පැනි වලින් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කාත් එක්ක හරි චැට් කරද්දී එයාට කියපු දෙයක් ගැන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් Facebook එකේ හරි Instagram එකේ හරි පෙන්වන්න පුළුවන්. ඉතින් මේ උදාහරණයක් වශයෙන් හිතන්න ඔයා කියන ඔයාගේ යාළුවාට මචං මට Tesla කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා කියනවා. එතකොට ඒක ගැන දැන් ඔයා FB එකට හරි Instagram එකට ගියාම ඔයාට පෙන්වනවා Tesla cars ගැන එක එක ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වනවා. ඉතින් මොකද මෙහෙම වෙන්නේ දැන් ඔයාලා ඇග්‍රීමන්ට් එකට ඇග්‍රී කරලා තියෙන නිසා ඔයාලගේ ඔක්කොම account link කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා අර කතා කරන දේවල් වලට අදාළ related ඇඩ්වර්ටයිස්මන්ට් තමයි FB එකේ සහ Instagram එකේ පෙන්වන්නේ. ඉතින් මම ඉස්සල්ලා කිව්වා සමහරට ඉස්සරහට හිතෙයි කියලා අර මම කලින් කිව්ව දේ ඇත්තද බොරුද කියලා. ඉතින් මම එහෙම කියන්න හේතුව දැන් ඔයාලට තේරෙනවා ඇති අපි chat කරන දේවල් වලට අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් තමයි ඔයාලා පෙන්වන්නේ. ඒ කියන්නේ අපේ chat ගැන යාලට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අපේ details ගැන යාලට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපේ ඔක්කොම account link වෙලා තියෙන. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගිහාම අපේ details ෂෙයා වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ සිද්ධි ටිකක් වෙන්න ඉඩ තියෙන නිසා තමයි මම ඉස්සල්ලා කිව්වේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් ඔයාලා දන්නවා අපි මේ Facebook, Instagram නැත්නම් WhatsApp මේ වගේ app ටිකම අපි use කරන free. ඒ කියන්නේ අපි කිසිම මුදලක් මේකට ගෙවන්නේ නැහැ. මාසෙට ගාණක් pay කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා අපේ data විකුණලා තමයි එයාලා ගාණක් හොයාගන්නේ. මොකද fee එයාලා service එකක් කරන්න නම් ඉතින් මෙතනදී වෙන්නේ අපේ data වෙනත් third party services එක්ක හුවමාරු කරලා මුදල් ඔබන. මොකද අර වගේ advertisement මගින් ඉතින් අපි යට ගියාම එහෙම අපේ details හුවමාරු වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් දැන් ඔයාලට social media වලට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මේ ගැන කට්ටිය පළගලා තියෙන අදහස්. ඉතින් ගොඩක් අය කියන්නේ අර මම කලින් කිව්වා වගේ WhatsApp අයින් කරලා අපි වෙන app එකක් use කරමු කියලා. ඉතින් මේක සමහරවිට තව ටික දවසක් යද්දී normal වෙන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා දෙයක් අර අලුතෙන්ම ආපු කාලේ විතරයි මිනිස්සු ගොඩක් කලබල වෙන්නේ. ඔයාලට මතක ඇති උදාහරණයක් වශයෙන් අපි ගමු TikTok එක. TikTok එකෙන් ගොඩක් details share වෙනවා කියලා කිව්ව ගමන් මිනිස්සු පටන් ගත්තා TikTok එක delete කරන්න. ඒත් සත්‍ය ගානක් යද්දී ආයේ නැවත ඒ අපිට Play Store එකේ උනත් බලාගන්න පුළුවන් වුණා TikTok එකේ ආයේ rating වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි සමහර විට නැවත WhatsApp එක normal use කරන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හැබැයි අර මං කිව්වා වගේ ගොඩක් privacy ගැන හිතන අය සමහරට මේකෙන් අයින් වෙන්න පුළුවන්. මොකද ඔයාලට සමහරට විස්තර හොයලා බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් මේ WhatsApp එකේ හිටපු ප්‍රධාන නිලධාරියෙකුත් එයාගේ වැඩවලින් අයින් වෙලා තියෙනවා මේ privacy සිද්ධිය නිසා. ඉතින් මේ ගැන විස්තර ගොඩක් මේ මීඩියාස් වල පළගල්ලා තිබ්බා. ඉතින් මේ වගේ දේවල් නිසා සමහරට පොඩි බලපෑමක් එන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? ඔයාලා තවදුරටත් WhatsApp use කරනවද නැත්නම් WhatsApp අයින් වෙනවද කියලා අදහසක් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස ඔයාලා මේ ගැන දන්නේ මොනවද කියලා මට කියන්න බැරි වුණ දේවල් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න අනිත් අයට දැනගන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට වැදගත් වෙයි. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඔයාලගේ යාළුවන්ටත් මේ දේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.